नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य ये इदं मे यावदवसे इदं मे कथा करे अनुसय केन कथाव संबंध करके सामान्यतिन ये अनुसय केन क बुद्धजानन वंसे मे विपस्यना मार्ग वल दी गुडाक मतु करला पेन नति हिंदा मेक बहुत आयत आधुनिक वेंद पुलुवा अनुसय पिलिबंदव अनुसय यमके कियला यमक प्रकरणे विनम विशाल कोटतक तियेनवा दीर्घ वशयेन ඒ තවතර සූත්‍ර පිටකවලත් මේ අනුසය පිළිබඳව කතා කරනවා. නමුත් මේ විදර්ශනාවේදී අනුසය කියන කෙලෙස් හමු වෙන්නේ නැති නිසා ඒවා බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්නේ නැහැ. අනුසය කියන ධර්මයන්ගෙන් මතු කරලා දෙන පරිඋත්ථාන වශයෙන් පවතින කොට ඒවා අනුසය වෙලා හැටියට හඳුන්වන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් देने के दिन किरी दोवला गत्था में किरी निदुन हाम आपी दी किरी कियला कियना तावत तत्वे कटा पत्तु नाम आपी जितेल वेंडर हुआ दीवसे इन कियना इतिंग ये परिवर्तने वेन को तारा मूल नाम तहरला ये परिवर्तने नाम कियना वागे नहीं अनुसे कियने के उपाद्यवला कोटा परिवर्तन वेन कोटा ये वाटा आपी कियाने केले कियना का නම යොදන ඒවා නැවත නැවත පුරු පුරුදු වෙනකොට ඒවට ආශ්‍රව කියලා කියනවා ඒ වගේම ගැලෙවෙන්න බැරි තත්වයට දැඩිව ගන්නකොට අපි ඒවට උපාදාන කියලා කියනවා ඒ වගේම උත්සාහ කරත් මේ වගේම බේරෙන්න බැරි නිසා ඒවට ඕග යෝග ඕග කියලා කියනවා සංසාරේ යොදවන නිසා යෝග කියලා කියනවා සැඩ පහරක් වගේ මේ වගේ නිදෙන්න බැරි හින්දා යෝග කියන කාම යෝග භව යෝග අවිද්‍යා යෝග දිට්ඨි යෝග කියලා මේ ඔක්කොම මේ කෙලෙස් ටික තමයි හඳුන්වන්නේ. ඉතින් මේ අනුසය කියලා කියන්නේ මේ කෙලෙස් වලම මුල් අවස්ථාව මූලික අවස්ථාව. නමුත් අපිට මේ අනුසය කවදාවත් මේ මතු පිට සිතට අද්දටින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේ කෙලෙස් කොහින්ද උපදින්නේ කියලා අහුවොත් අන්නේතකොට අපිට කියන්න වෙනවා මෙන්න මේ අනුසයෙන් තමයි උපදින්නේ කියලා. ගහක් නැවත නැවත දලු දාලා එනවා නම් ඒ දලු ලියලන්නේ කොහින්ද කන කොච්චර කැපුවත් ලියලන්නේ ඇයි කියලා හෙවොත් මුලතාවම නිරූපත්‍රිතව තියෙනවා කියලා කියනවා. ඒ ගහේ මුල තියෙන තාක්කල් අතු කැපුවට වැඩක් නැහැ වගේ යථාපි රුක්කේ අනුපද්දවේ දල්ලේ සින්නෝපි රුක්කෝ පුනරේව රූපති ගස කොච්චර කොච්චර කැපුවත් නිරූපද්විතව මුල තියෙනවා නම් යථාපි රොක්කේ නෙවෙයි යථාපි මූලෙ. එතකොට මේ මුල නිරූපද්විතව තියෙනවා නම් මේ දලු දානවා වගේ මේ අනුශය යම් කෙනෙකුගේ సంతානේ තියෙනවා නම් අනිවාර්යෙන් එයාගේ කවි කොයි මොහොතේ හරි කවදා හරි මේ එයාට කෙලෙස් උපදින්න පුළුවන්. දැන් අද අපෙන් ඇහුවොත් ඔබට අම්මා තාත්තා මරන්න පුළුවන් කියලා අද බෑ කියනවා. නමුත් මරන්න පුළුවන් කියලායි කියන්නේ. ඇයි එහෙම කියන්නේ? ඒ හේතු තියෙන නිසා. හේතු තියෙනවා නිසා මරන්න පුළුවන් ඔහුට. කවදා හරි මරන්න හේතු තියෙනවා. ඒ නිසා ඔහුගෙන් අම්මා තාත්තා මැරෙනවා කියලා කිව්වට වරදක් නැහැ. ඒ වගේම අදාපි අපායේ කියන තුනට අපිට නිරේ උපදින්න පුළුවන් බැරිකමක් නැහැ තිරසනෙක් වෙන්න පුළුවන් ඒක තමන්ගා ඒක තියෙනවා ඒක වීමේ හැකියාව මම නම් ඒ වට යන්නේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්කමක් නැහැ ඒකට උදාහරණයක් වශයෙන් කිව්වොත් අපිට දැන් ජරා දුක ව්‍යාධි දුක දැන් නැහැ නමුත් මට ජරා දුක නැද්ද කියලා හෙවොත් තියෙනවා ඒක අනිවාර්යෙන් එන නිසා
जरावे मरणी शोक परिदेवांगे मिधिलने दुख मट कवदाहरी विदिन्न वेनवा उत्साह करमन हो आकार अरपुत्र जानन हंस देशनाकरणे उत्साह වස්ත්‍රයට හිසට ගිනි ගත්තොත් ඒ ගින්න නිවා ගන්න යම් උත්සාහයක් තියනවාද අනේ බඳු උත්සාහයක් දරනවා මෙයාට මේ තමන් තුළ ඇත්තා වූම විද්‍යාමාන වූම දුක එයා දකිනකොට මංගාවේ දුක තියනවනේ මේ දුකමට විඳින්න වෙනවනේ කියලා දකිනකොට ඒකාන්තයෙන් මේ දුකෙන් මිදෙන්න මගකුත් තියනවා ඒ සඳහා තමන් ඉඩ අවකාශයක් තියනවා නේද अनुसेटम संबंध संबंध कथा कर पशु आधुनिक हरियाणा भावना साधारण मिथन कथागर कथावय दुर्वीनवाकर मार्ग ज्ञान अदाल हेतु संपूर्ण वीनावेलावकूहता निधन एक सामान्य कथा उपमावक्यटियनवायपे अनागामी उतुमन हंसेलागे संतानोड बवराग मान अविज्ञायनोसे तुन यानमे केलेस उपाद तिति भंगवते पहल वेमिन पवतिने नेति नमुदु पेरद पहलवी पसुवटद हेतु करुनु पेलगसुनु विट पहलवनु एति बेवी पहलवीम दुरु नौन निसा एक केने कुगे अनुसेहतेन सोवान
උනම් පස්සේ දිට්ඨියයි විචිකිච්ඡාවයි සහ මුලින්ම අනුසේ නැති වෙනවා ඒ නිසා තමයි ආය කවදාවත් මේ ආනන්තරිය පාප කරන්න හෝ සතර අපායට යන්න අභව්‍යයි කියලා කියන්නේ දිට්ඨිය විචිකිච්ඡාව නැති වෙන අනාගාමි උනම් පස්සේ ඊට පස්සේ තව කෙලෙස් ටිකක් නැති වෙනවා බවරාග මාන අවිද්‍යා යන අනුසේ තුන යන මේ කෙලෙස් උපාද ප්‍රතිබංග වශයෙන් පහළ වෙමින් පවතිනවා මේ අනාගාමී පුද්ගලයාට. ඉතින් මේ සකදාගාමී පුද්ගලයාගේ ඒ අනුසේ දුර්වල වීමක් වෙනවා මිසක් අනුසේ ප්‍රහාණය වීමක් සකදාගාමී වුණහම වෙන්නේ නැහැ. අනාගාමී වුණන් පස්සේ පටිගානුසය කියන එක සහ මුලින්ම නැතිලා යනවා බවරාගානුසය කියන එකත් අවිද්‍යානුසයත් මානානුසයත් තියෙනවා කාමරාගානුසයත් එයාගේ සම්පූර්ණයෙන්ම නැතිලා යනවා එතකොට අනාගාමි වුණාම ඒ సంతානේ දිට්ඨිය නැ විචිකිච්ඡාව නැ පටිගානුසය නැ කාමරාගානුසය නැ ඒවා මුලින්ම නැතිලා යනවා ඒ නිසා තමයි ආගමි අනාගාමි නැවත කාම බලයට දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක වලට එන්නේ හේතු නැහැ යාට ඉතින් ඒ సంతානේ තවම මානිය අවිද්‍යාව බවරාග රූපරාග අරූපරාග කියන එකට තමයි බවරාග කියලා කියන්නේ රූප ලෝකයේ ආසාව අරූප ලෝකයන් කෙරේ තියෙන ආසාව ඒවා තියෙනවා ඉතින් මේවා මෙතන මේ කතා කරේ මේ දේවල් උපාද තితి බංග කියලා කියන්නේ අපේ හිතේ උඩට මතුවලා ආවේ නැත. ඒවා කුමන හරි වෙලාවක එන්න පුළුවන් බව තියෙන නිසා උන්වහන්සේලාටත් කියනවා ඒ කෙලෙස් නිදන්ගත වෙලා තියෙනවා කියලා. එයා ආර්ය උතුමන් වහන්සේලාටත් කියනවා. ඒක මේ යමක ප්‍රකරණ ඒ කොටසක් මේකන සූත් ඔය යමකප්පතරනේ මේ කොටසක් පාළිය දාලා තියෙන්නේ අනාගාමිත්ස අනාගාමින් වහන්සේට අවිජ්ජානුසයෝච මානානුසයෝච බවරාගානුසයෝච අනුසේති අවිජ්ජානුසයත් කියන මෝඩකම ඉලි අනුවදී හැම මෝඩකමක්ම නේද මේ හැම මේ අවිජ්ජාව මානය බවරාග කියන අනුසය සාමාන්‍ය පුතග්ජනයන්ට තියෙනවා. හැබැයි එයාට තියෙන විදිහට නෙවෙයි මේ අනාගාමි කියන අය අවිජ්ජානුසය තියෙන. එයාගේ මට්ටමේ. මානානුසයත් එහෙම. එතකොට මේ අනුසය තුන අනාගාමිස්ස අනාගාමි උන්වහන්සේට පවතිනවා. දින්නම් පුද්ගලාණං අවිජ්ජානුසයෝච කාමරාගානුසයෝච පටිගානුසයෝච මානානුසයෝච බවරාගානුසයෝච අනුසෙන්ති දින්නම් පුද්ගලාණන් කියුවේ කවුද? දෙන්නේ. හ්ම්? කො? දින්නම්. දෙන්නේ කොට. ඒ සෝවාන් හා සකදාගාම. මේ දෙන්නට අවිජ්ජානුසේ, කාමරාගානුසේ, පටිගානුසේ, මානානුසේ, බවරාගානුසේ තියෙනවා. නෝච තේසං දිට්ඨානුසයෝච විචිකිච්ඡානුසයෝච ඔවුන්ට දිට්ඨානුසයයි විචිකිච්ඡානුසයයි ඒ කාටවත් නැහැ. පුතුග්ජනස්ස පුතග්ජනයාට අවිජ්ජානුසයෝච අනුසේති කාමරාගානුසයෝච පටිගානුසය මානානුසය දිට්ඨානුසය විචිකිච්ඡානුසය බවරාගානුසය කියන මේ හතම පුතග්ජනයන්ට තියෙන. ඔය විදිහට අනුසය තුනක් වශයෙන් පහක් වශයෙන් හතක් වශයෙන් ඒ විදිහට කෙනකෙනාට මේ අනුසය නිදන්ගත වෙලා තියෙනවා. ඒක තමයි එහා පිටුවෙත් ඒක මේ විග්‍රහ කරන්නේ පදෙන් පදෙන්. කොට මෙතනදී මෙම පාළිය දක්වන ලද කෙලෙස් වර්ග 7 3 හත තුල බවරාග හා කාමරාගයේද
කාමරාගයන්ද රාගය හා පටිග විචිකිච්ඡාවද පටිගේ සමග මාන දිට්ඨි විචිකිච්ඡාවද රාගයෝද මානහා දිට්ඨි විචිකිච්ඡාව පටිග යන මේවාද දිට්ඨිහා විචිකිච්ඡා බව රාග මානාදීද උපාද වශයෙන් සියල්ල එකට එක විට පහළ විය නොහැකිය. දැන් මේ විස්තර 17ක් දක්වන්නේ කෙනෙකුට එහෙම ඇති වෙන්න පුළුවන් නේ. දැන් තරහත් එක්ක ආසාවෙන් නැහෙනේ නේ. ලෝභය එන්නේ නැහැ. ඒ නිසා මේ පටිගය කියලා කියන්නේ තරහව. එතකොට ඒ ද්වේෂයත් එක්ක මේ කාමරාගය එන්නේ නැහැ. ඊට පස්සේ මානයත් එක්ක දිට්ඨිය එන්නේ නැහැ. ඒක තමයි මෙතන කියන්නේ මේ හතක් බවරාගහ කාමරාගයේද බවරාගයත් එක්ක කාමරාගය එන්නේ නැහැ. බවරාගයේ තියෙන කෙනාට කාමරාගය අයින් කරලම නියෙක තෙන්ට යන්නේ. ඒ නිසා ඒ විදිහට සාමාන්‍ය වශයෙන් අපි කතා කළත් අනුසේ වශයෙන් කතා කරනකොට මේ හතම නිදන්ගත වෙලා තියෙනවා කියලා කියනවා. ඒ මොකද අතන ඒ කියන්නේ පරිඋත්ථානේන අවස්ථාවලදී. පරිඋත්ථාන වෙනකොට කවදාවත් මේ ලෝභයයි ද්වේෂයයි එකට වෙන්නේ නැහැ. මානෙයයි දිට්ඨියයි එකට වෙන්නේ නැහැ. නමුත් මේ අනුසේ වශයෙන් තියෙනකොට එයාගේ කාමරාගය අනුසේ වුණොත් අනිත් ඔක්කොම අනුසේ වෙනවා කියලා කියන ගණයට යනවා. ඇයි එහෙම වෙන්නේ? යම් දෙයකට ආශාව තිබුණොත් ඒ ආශාව කියන එක අනුසේ වුණොත් අනිත් හතම අනුසේ වෙනවා. දැන් අතන කියනවා කාමරාගයත් එක්ක ද්වේෂය එන්නේ නැහැ කියලා. එතකොට කොහොමද ඒක විසඳගන්නේ? දැන් අපි මේ අපි කියමුකෝ මේ ඔරලෝසුවට මේ ඔරලෝසුව අරමුණු වෙලා කෙනෙකුට ආශාවක් ඇති වෙනවා බැඳීම. දැන් ওই බැඳීම කියන්නේ මේ අරමුණ බැඳෙන්න ඕනෙත් නෑ. මේ අරමුණ දැන් මේකේ පාවිච්චියට මෙතන තියෙනවා කියලා අපි දැඩිව ඒක සතහන් කර ගැනීම තුළ ආරම්භක අතිග්‍රහිත උප්පන්නේ එන අරමුණ දැඩිව ගත්තා කියන එක. ඒකත් එක්ක මෙතන ප්‍රයෝජනයත් එක්ක දැන් මේකේ කාමරාගනුසය අනුසය වෙනවා. දැන් මෙහෙම මේකට කැමැත්ත තියෙන නිසාම කවුරු හරි අරන් ගියොත් කොහට හරි කුටියට අරන් ගියොත් මෙතන ප්‍රයෝජනෙ තිබුණේ නේ. අන්න එතකොට එයාට පටිග වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකට නෑ මං ඉතින් මෙහෙම අරන් ගියේ කියනකොට එකට එක කියනවා කියලා මාන්න එන්නත් පුළුවන්. එතකොට ඒ ඊට පස්සේ ඒ නිසා දික්කිය එන්නත් පුළුවන්. කවුරු අරන් ගියාද දන්නේ නැහැ මේක කවුද අරන් ගියේ කියලා විචිකිච්ඡා වෙන්නත් පුළුවන්. එතකොට එහෙනම් ඒ අනුසාරයෙන් එකම අරමුණේ අපි අරමුණ දැඩිව ගැනීම කියන එක මේක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් නොදක එක්කෝ මේක ආශාවෙන් දැඩිවීමෙන් ගත්ත වෙන්න පුළුවන් නැත්නම් අරමුණ දැඩිව ගත්ත වෙන්න පුළුවන්. ඒ ගැනීම නිසා මේ හතම යාගේ අනුසය වෙනවා. දැන් මේක දැඩිව ගත්තේ නැත්තම් මේක මෙතන ප්‍රයෝජනෙට ඉතින් මේක ඒක අපි දැඩිව අල්ලගත්තේ නේ. තව කෙනෙක් අරන් ගියා නම් ඒකේ එයා දැඩිව ගත්තේ නැත්නම් මෙතන අවශ්‍යතාවයට ආ මේක ගෙන තියන්න කියලා කියනවා නිසා කෙලෙස් පරිඋත්ทาน වෙන්නේ නැහැ. කවුද ගත්තේ කියලා මේක කොය හොයා දොස් කියන්න ගැටෙන්න යන්නේ නැහැ. මේක මෙතනම තිය යුතුයි කියලා ගත්තේ නැත්නම් අන්න ඒ විදිහට මේ දැඩිව ගන්නවා කියන තැන ඒක අමාරුයි තේරුම් ගන්න. දැන් මේ යෙදෙන්නත් පුළුවන් යෙදෙන්නත් පුළුවන්. මෙතන දැඩිව ගන්නවා කියන එකේදී නිත්‍ය වශයෙන් ගන්නවා කියන එක ඒක දැඩිව ගන්නවා කියන වචනේ නෙවෙයි. එතන සුදුසු නිත්‍යයි කියලා නිත්‍ය වශයෙන් කියන්නේ. ඉතින් අතන අර ආරම්භන අධිග්‍රහිත උප්පන්නේ කියලා කියන නිසා තමයි එතන දැඩිව කියන වචනේ කියලා කියන්නේ. දිට්ඨිය මානෙ නෑ.
මාන්නය තියෙන කෙනාට දික්තිය උපදිනවා නමුත් දැන් දික්තිය කියලා කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් තමන්ට ඕන විදිහට ඉන්න ඕනේ තියෙන්න ඕනේ තමන්ට ඕන විදිහට මේ කය හෝ තමන්ගේ දේවල් පවත්වා ගැනීම හැකියාව ඊළඟට මේක භවයෙන් භවයට අරන් යනවා කියන එක වසඟේ පවත්වන්න පුළුවන් බව ඔකට කියනවා මොකද්ද ආණ්ඩු මට්ටු කරනවා කියලා තමන් අනිත් අය මට්ටු කරන්න පුළුවන් අන්න ඒ හැකියාවට අපි කියන මොකද්ද දික්තිය කියලා මාන්නය කියන්නේ ඒක නේද මාන්නය කියලා කියන්නේ වෙමි කියන අදහස මම කියන අදහස තියෙනවා හැබැයි එයාට මේක මට ඕන විදිහට තියාගන්න ඕනේ පවත්වන්න කියලා ඒ අදහසක් නේ නමුත් මේ දික්තිය මාන්නය කියන එක මාන්නය නිසා දික්තිය උපදිනවා මේ අට කතාවල කියනවා ඇතැම් අයට මේ මාන්නයද අර මම කරනවා මම බන කියනවා ආදී වශයෙන් අනාගාමි වහන්සේලාටත් එන්නත සෝවාන් වූ ආර්යයන් වහන්සේලාටත් ඒ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණය කිරීම ආදීදී ඒ මම කියන අදහස දැටිව අසු වෙන නිසා එතන සාමාන්‍ය දික්තිමාන කියන වචනේ කියනවා කියනවා නමුත් මේක දික්තිය නෙවෙයි ඒ වගේ අදහසක් ඒ තුල එනවා කියලා මේක මේ දෙයට කියනවා නමුත් මේ මාන්නය හා දික්තිය කියන්නේ වෙන වෙනම ධර්ම දෙකක් චෛත්‍යික ධර්ම දෙකක් එකට යෙදෙන්නේ නැහැ එතකොට මේ ඒ කතා කරේ මේ අපි අරමුණක් නිත්‍ය වශයෙන් ගැනීම කියන කාරණාව තුළ නිත්‍යයි වශයෙන් ගත්තොත් ඒකේ අර කියන අනුසය හතම අනුසය වෙන්න පුළුවන් බව. ඉතින් එතකොට අපිට තේරෙනවා කොයි තරම් මේ අපි තුළ අනුසය නොවෙන්න නම් හැම වෙලාවෙම සිහි කල්පනාවෙන් ඉඳ වෙනවා. මේ සිහි කල්පනාව කියන්නේ අනිත්‍යානුපස්සනාව. හැම වෙලාවෙම නිත්‍ය වශයෙන් අහුවෙන්න නොදී අරමුණ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන්ම බලමින් කටයුතු කරන්න වෙනවා. එහෙම ඒකයි දැන් සමහර කෙනෙක්ට උස්සන්න වූ රාග දේශ මොහ නැහැ. නමුත් එයා සම උපත්ින්ම සමහරුන්ට අයට තරහා යන්නේ නැහැ. ලෝභය ආසාව නැහැ. මේ පරිඋත්ථාන කෙලෙස් නැහැ. නමුත් එයා අරමුණු නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගන්නවට එයාගේ කවදා හරි එන්න පුළුවන්. සරුවත් මහ රහතන් වහන්සේ අර දේශනා කරන අලුත කඩෙන් ගත්ත භාජනයක් ඒක නැවත නැවත පිරිසුදු කරන්නේ නැත්නම් ඖෂධුන්ගේ එළියේ දාලා තියෙනවා නම් පසු කාලෙක ඒක මල බැඳීමට දුර්වර්ණ වීමට යනවා. ඒ වගේ ඇතැම් අය තමන් තුළ කෙලෙස් නැහැ නැති බව දන්නේ නැහැ. ඒ නිසාම එයාට අරමුණු නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගැනීම නිසා පසු කාලෙකදී කෙලෙස් මතුවලා එන්න පුළුවන්. මේ සමහර අය කෙලෙස් තියෙනවා තියෙන බව දන්නවා ඔය වගේ පෙන්වන්නේ නේද? ඒ විදිහට කෙලෙස් තියෙනවා තියෙන බව දන්නේ නැහැ. සමහරු දන්නවා. සමහර අය නැති බව දන්නවා. සමහර අය දන්නේ නැහැ. මේ අය හතරෙන් කෙලෙස් නැති නැහැ නැති බව දන්නේ නැති කෙනාට වඩා තියෙන කෙලෙස් දන්න කෙනා හොඳයි කියලා කියනවා. හොඳයි කියන්නේ මේ යාට ඒක දන්න නිසා දුරු කරගන්න පුළුවන්. ඊළඟට මේ නෑ අනුසේවක් නෑ අනිත් අනුසය හතද ඒවා මේ මේ තුනී වෙලා තියෙන්නේ අඩු වෙලා දැන් ඒකනේ දැන් එයාගේ මානෙ තිබුණත් දේශේ තිබුණත් පටිගාමී තිබුණත් කවදාවත් සතෙක් මරන්න තරම් දේශයක් උපදින්නේ නැහැ පොතක් ගැන ඔව් ඔව් පරිඋත්ථාන වෙනවා තරහ එනවා
තරහ ආවට සතෙක් මරණ තරම් ප්‍රාණඝාතය කරන තරම් ඉන්නේ නැහැ. ඒ සෝවන් තුර අවශ්‍රීතිකම ඉන්නේ නැහැ. පරිඋත්තානනාට. ඒ නිසා තමයි මේ සෝවන් පුද්ගලයන් පස්පව් කවදාවත් කෙරෙන්නේ නැහැ. පඤ්ඤප්ති වද්දේ ශික්ෂාපද කැඩෙන්න පුළුවන්. කර්මපත කියන්නේ සත අපායගාමි. අපායගාමි කර්මපත වෙන්නේ නැහැ. සංකත ස්වභාවයයි ඒක නාම රූප ස්වභාවය වෙන බලන්න දැන් අර දේශනා කරන නිසා නේද මට ඒක දේශනා මම නැවත ගන්නකොට මට කියන්නේ අර ඉෂ්ට අනිෂ්ට බව කියන එක කියනකොට කියනවනේ මේ ආරම්මන දෙකෙන් ඉෂ්ට ආරම්මන අනිෂ්ට ආරම්මන කියන එතකොට ඒක විපාක වශයෙන් බලද්දි ඔව් ඇස්ට විපාක කියලා කියනවා ඔව් අපිට දැන් මනස උපේක්ෂාවට පත් වෙලා තිබුත් අර විදියට බලලා නිමිත්තේ නාම රූප ස්වභාවය බලනකොට අර ඉෂ්ට අනිෂ්ට බවක් කියලා දෙකක් වෙන්නේ නැහැ කියලා ඒක එතන යෙදෙන්නේ නුවණක් ඒ උපේක්ෂාව කියන එක නුවණක් ඒක ප්‍රඥාව යෙදිලා යෙදෙන්නේ දැන් අර කිව්වේ ප්‍රිය රූප සැප වේදනාවේ රාගානුසය දුක් වේදනාවේ පටිඝානුසය උපේක්ෂාවේ අවිජ්ජානුසය තියෙනවා එතකොට උපේක්ෂාවක් තියෙනවා නොදන්නාකම නිසා අවිද්‍යාවේ දිලත් එකක් තියෙනවා දැන් මේ තව උපේක්ෂාවක් තියෙනවා නුවණින් යුක්ත වූ උපේක්ෂාවක් ඒකට අපි අර විවිධ නම් පාවිච්චි කරනවා දැන් ඉෂ්ට අනිෂ්ට කියලා නම් කරේ විපාක වලට ආරම්භණයට ඉෂ්ට ආරම්භන අනිෂ්ට ආරම්භන තියෙනවා ඒක මේ කාට සාධාරණයි ඒකේ දැන් රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට ගත්තත් උන්වහන්සේලාට ඒ වගේ කොහොමත් බෙදන්න බැහැනේ නමුත් බුදුරජාණන් වහන්සේටත් ඒ අරමුණ ඉෂ්ට අරමුණ ඒ රහතන් වහන්සේටත් ඒ ඉෂ්ටයි කියලා පැනෙවුවනම් යම් අරමුණක් ඒක ඉෂ්ටයි ඉෂ්ටයි එතකොට ඒකේ මධ්‍යස්ථයි ඒකේ අපිට ඉෂ්ට අනිෂ්ට බෙදන්න බෑ කියලා විපාකයෙන් පණවන්න බෑ විපාකයෙන් නෙවෙයි පණ ඊට මෙහා ගත්තහම අර කියන ඉෂ්ඨානිෂ්ඨභාවය ඒ කොහොමද අපි අරමුණ සලකා බලාගෙන ගන්න ඉෂ්ඨානිෂ්ඨභාවය තුල ඒක වෙනස් වෙනවා ඒකෙදි ඉෂ්ඨවත් අනිෂ්ඨවත් වෙන්නේ නැහැ විපස්සනා කරන කෙනාගේ ඒ වගේම අපි ඉෂ්ඨයි කියලා ඒකාන්ත වශයෙන් ඉෂ්ඨයි කියලා අපි එකෙත් එයාගේ නුවණ යෙදෙනකොට එයාට ඒකේ ඉෂ්ඨෙන්නේ නැහැ ඒ නිසා මේ විදර්ශනාව පැත්තෙන් ගත්තහම අපිට ආයතන හය හරහා හම්බෙන අරමුණු විපස්සනාව දිනු වෙනකොට උපේක්ෂා මට්ටමකට එනවා විවිධත්වයක් පේන්නේ නැහැ විවිධත්වය කියලා කියන්නේ එතන කාම මට්ටම තියෙන ඒ නිසා එහෙම තැනකට එන ඒක නුවණක් සමවේදන එකක් විපාකය වෙනස් වෙන්නේ නැහැ ඒක වෙනස් කරන්න බෑ එතකොට ඒක දෙකක් හැටියට තේරුම් ගන්න ඕනේ මේ
ඒ ප්‍රශ්නෙට උත්තරේ හරියට දන්නේ නැහැ මට ප්‍රශ්නේ තියෙන්නේ අර මට අර දැන් අර කියවන්නේ දැන් ධ්‍යාන වලට රාගාංශය ඔව් අර සම්මත නිමිත්තකින් මේ ධ්‍යාන වලට ගියහම තමයි එහෙම එහෙම වෙන්නේ ඔව් 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 ध्यान सपवेदना रागानुसे अनुसे एक पुद्गल कोलक बला अर्थ कथा नमूत पेले पैदली मुखद विशाक मे उपासक अहनीपेदना दुखेदना उपेक्षा वेदना वे वेदना वहला इत पे मे दम दिन्न दम दिन्न मे भिक्षुनी हंसी कि සපවේදනා වේ රාගාංශේ දුක් වේදනා වේ පටිඝාංශය උපේක්ෂා වේදනා අවිජ්ජාංශය ඊට පස්සේ නැවත අහන්නේ හැම සපවේදනාවකම රාගාංශේ පහ කළ යුතුද හැම දුක්ඛේදම නැහැ කියන ඊට පස්සේ හැම වේදනාවක හැම සපවේදනාවක රාගාංශේ පහනු කළ යුතුයි කියලා හැම කියන අන්න ඒ කියන්නේ අර වගේ අවස්ථාවල ඒ යම් පුද්ගලයන් කොටසක් කලකාගෙන කියලා අටුවාව විස්තර කරනවා ඒක තමයි ඊයේ මම අර කතා කරේ එතකොට මේ ඒ නිදන්ගත වීම කියන එකටම තවත් මේ යමකේ යමකප්පතරණේ ඔය ප්‍රශ්න අහන ක්‍රමයක් තියෙනවා යනුසේ යමකේ තියෙන කතාවක් මේ යස්ස කාමරා කාමරාග අනුසයෝ අනුසේති තත්ත්ව පටිගාමසයෝ අනුසේති इति ප්‍රශ්නයක් අහනවා යමෙකුට කාමරාග අනුසය අනුසේ වෙනවා නම් තත්ත්ව ඔහුට පටිගාමසය අනුසේති इति ඔහුට පටිගාමසයත් අනුසේ වෙනවාද आमंत औ कियमरागानुषे उपज्यति तत्पटिगानुषे उपज्यती यमकुट कामरागानुषे उपदुन ऊट पटिगानुषे उपदीन वाद औ आमंत केला एक पेलेम अभिधर्मे बुद्धदेश वाक्यतीतवागिनुत्ते පින්නන්නේ මේ මේවා එක අරමුණක් තුල එකට නිදන්ගත වෙනවා මේ අනුසය හතම කියන එක. ඉතින් ඒක අපිට අර විදර්ශන උදාහරණ තුලිනුත් ඒක පැහැදිලි වෙනවා. ඉතින් එතකොට මේ ඒකට අදාළ මේ අට කතාවෙන් කියනවා මේ කතාව කියන්නේ මේ ඒ වෙලාවේ එකටම කියනවා කියන අදහසින් නෙවෙයි යම්හි సంతානේ अनुसय अप्रहीन यमकुले संताने अनुसय अप्रहीनव पवतीनवन या तम मार्गोलिन दुरुकर्ल नेत्तं यम्हिवा फन नेतं संताने उत्पत्ति पच्चय सति उत्पत्ति पच्चये सति ने पच्चये सति उत्पत्ति अनिवारिता कियला तियेनवा යමකගේ సంతානේ ඒ අනුසය ඉපදීමට හේතු තියෙනවා. උප්පත්ති පච්චයේ සති කියලා කියන්නේ ඉපදීමට ප්‍රත්‍ය තියෙනවා. අර අපි කියන්නේ හේතු පැමිණිකල්ලි කියලා. ඉපදීමට ප්‍රත්‍ය තියෙනවා නම් ඉපදීම අනිවාර්යයි. අනිවාර්යෙන් උපදීනෝයේ ප්‍රත්‍ය ලැබුණාම तत् अनुपज्जक अनुपज्जनखणेति उत्पन्न पुब्बञ्चेव कालांतरे उपज्जमानञ्च उपादाय ये केला तियन्ने अनुपज्जक अनुपज्जक अनुपज्जनखणेति केला एतने कियन्ने उत्पादतीति भंगवतेन इपदुनी नतत् एवगेम उपन्न पुब्बं तिपदीमट पेरत् ईट पास्से मतु खालक हो
උපදිනවා කියන අදහස සලකාගෙන තමයි යමෙකුට කාම රාග අනුසය උපදිනවා නම් පටිඝානුසයත් උපදින්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ මොහොතේ වර්තමානයට ඉපදුනේ නැතත් අනාගතයේ අතීතයේ ඉපදුනා අනාගතයේ කවරා හරි දවසක උපදිනවා. ඒ නිසා ඒක සලකාගෙන ඒ කාම රාග අනුසය ඉපදුනා නම් උඩ පටිඝානුසයත් උපදිනවා කියන කතාව තියෙනවා. इतने ईट पे एक तव कोट सकती है उपन्न तीन कारण थुनको मेतन सदहांकर इसमीकर आरंभन अधिग्रहित उपन्न के अरमुन गजीव गणीयम सा उपदीन के लिए तीयन දැඩිව ගැනීම කියලා කියන්නේ නිත්‍ය වශයෙන් ගැනීම ආත්ම වශයෙන් ගැනීම සැප වශයෙන් ගැනීම කියන කාරණාව නිසා උපදින කෙලෙස් ටිකක් තියෙනවා. ඒවට කියනවා ආරම්භන අධිග්‍රහිත උප්පන්නේ කියලා. තව උප්පන්නයක් තියෙනවා සමත විපස්සනා අඤ්‍යතර වශයෙන් අවික්ඛම්බිතත්තං කෙලෙස ජාතං චිත්ත සම්තතින් අනාරෝලහම්ති උප්පත්ති නිවාරකත්ව හේතුණු අභාවෝ අවික්ඛම්බිත උප්පන්නං නාමං කියලා. එතන ඒ කියන්නේ සමත විපස්සනා වලින් කෙලෙස් යටපත් කරේ නැත්නම් ඒ කියන්නේ නිත්‍යයි ආත්මයි සැපයි කියලා ගන්න අදහස විදර්ශනාවකින් හෝ සමාධියකින් යටපත් කරේ නැත්නම් ඒ යටපත් නොකරපු නිසා උපදින කෙලෙස් ටිකක් තියෙනවා. යටපත් කරන කෙනාට උපදින්නේ නැහැ ඒක. යතපත් නොකරපු නිසා උපදින කෙලස් ටිකක් තියෙනවා. ඒවට කියනවා මොනවද? අවික්ඛම්බිත උප්පන්නේ කියලා. අවික්ඛම්බිත උප්පන්නේ කියලා. එහෙම දාන්නේ යම් කෙනෙක් ඒ කෙලස් නිත්‍යයි කියලා ආත්මයි කියලා ගන්න කෙලස් කෙනෙක් විදර්ශනා කර කරේ අරමුණු වල අනිත්‍ය බව දුක් බව දැක දැක එයා යතපත් කරා නම් එයාට උපදින්නේ නැහැ. එහෙම නොකරපු කෙනාට උපදින්න පුළුවන්. ඒ මොන රාග දේශ මොහ আদি කෙලෙස් උපදින්න පුළුවන්. ඒකට අවික්ඛම්බිත උප්පන්නේ කියලා කියනවා. තව උප්පන්නයක් තියෙනවා අසම්මෝහත උප්පන්නේ කියලා. අසම්මෝහත උප්පන්නේ කියලා. අසම්මෝහත උප්පන්නේ කියලා කියන්නේ ආර්ය මාර්ගයෙන් ඒ අනුසය, ඒ කියන්නේ ලෝකෝත්තර සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මාර්ගවලින් කෙලෙස් නැසපු නැති නිසා නසපු නැති නිසා ඒ හේතු පැමිණි කල්ලි උපදින්න පුළුවන් බවට කියනවා අසම්මෝහතුප්පන්නේ කියලා. එතනත් උප්පන්නයක් තියෙනවා. ඒක උපදින්න පුළුවන් අර අවික්ඛම්බේ විස්කම්බන වශයෙන් යටපත් කරපු කෙනාටත් ඒක උපදින්න පුළුවන්. මොකද එයාගේ තවම මාර්ග ඥානයෙන් නැසලා නැති නිසා මාර්ග ඥානයකින් නැසලා නැති නිසා නිසා එයාට අවස්ථාවක් වෙලාවක උපදින්න පුළුවන්. දැන් අපි සමහර වෙලාවට කෙනෙක් විදර්ශනා බලයෙන් අරමුණු තුල දේශය එන එක අපි කියමුකෝ යටපත් කරලා ඉන්න එයාට සාමාන්‍ය වශයෙන් ඒ මොනවා හරි විදර්ශනා ඥාන වලින් එයාට දේශේ එන්නේ නැහැ. කොච්චර කරත් එන්නේ. හැබැයි සමහර වෙලාවට නොහිතූ විදිහට එයාට මොනවහරි දෙයක් සිද්ධියක් වෙච්ච ගමන් නැගිටලා එනවා. ඒ කෙලෙසේ නතර කරන්න බෑ. මම අර කීයක් කිව්වේ ඒකයි. ඇතැම් භවනා ක්‍රම අපිට දෙනවා. ඒ අපි කියමු මෙනෙහි කිරීම කියන එක දෙනවා කියලා. අය අර අරමුණක් කියනකොට අපිට මෙනෙහි කරන්න කියනවා. ඒ කියන්නේ ආධුනික කෙනාට මේක සාමාන්‍ය ජීවිතේ නතර කරගන්න. නමුත් ඒකෙන් ඉස්සණයකින් එන කෙලෙසයක් අපි නොහිතපු ආකාරයෙන් බලවත් වෙන කෙලෙසයක් වළක්වන්න බෑ. ඒක දියුණු විපස්සනා කෙනාට වළක්වන්න බෑ. එකයි කියන්නේ රහතන් වහන්සේ පමණයි එකපාරම ගහන හෙන එකදී කම්පණු වෙන්නේ. අනිත් ඔක්කොම ගැස්සෙනවා කම්පාවට පත් වෙනවා. එයි මේ ඇතුළත අනුසේ බය කියන එක තියෙන නිසා මතුවලා එනවා.
ඒක ඵලදාන කෙනෙකුට කියන්න බෑ ඔහොම කරාට හරියන්නේ නැහැ මෙහෙමත් වෙන්න පුළුවන් කියලා එහෙම කියන්න බෑ එතන ඵලදාන නෙවෙයි මේ භාවනා ක්‍රමයේ කිව්වේ ඉතින් අන්න ඒ වගේ මේ මාර්ග ඥානයකින් සහ මුලින්ම නැසපු නැති නිසා කුමන මොහතක හෝ මතුවලා එන්න පුළුවන් ඉපදී මේ ගතියට කියනවා මොකද්ද අසම්මෝහත උප්පන්නේ කියලා අසම්මෝහත උප්පන්න උප්පන්නන්ති කියලා මෙතන තියෙනවා එතකොට ආරම්භන අදිග්ගහිත උප්පන්නේ කාටද උපදින්නේ කාටත් උපදින්න පුළුවන් පුතග්ජනායට පුතග්ජ කාට කියන්නේ පුතග්ජනායට මේක උපදින්න පුළුවන් ආරම්භන අදිග්ගහිත උප්පන්නේ එතකොට විදර්ශනා ඥාන දියුණු කරගෙන උද්‍යබ්බේ ඥාන ආදී මේවා හොඳට වැඩිලා තියෙන කෙනාට ඒ කෙලෙස් යටපත් වෙලා තියෙනවා නම් එයාට ආරම්භන අදිග්ගහිත උප්පන්නේ උපදින්නේ නැහැ අවික්ඛම්බිත උප්පන්නේ අනේ පැටලුන මේ මේ අවික්ඛම්බිත උප්පන්නේ උපදින්නේ මේ මේ සාමාන්‍ය පුතක් යන අයියා මේ මේ අරමුණු මේ මේ විපස්සනා වතෙන් විස්කම්බන වතෙන් යටපත් කරලා නැති නිසා ආරම්භන අධිග්‍රහිත උප්පන්නයත් පුතක් ජනයන්ට උපදිනවා පුතක් ජනයන්ටත් උපදිනවා ඔව් පුතක් ජනයන්ට තමයි ඒක උපදින්නේ එතකොට කෙලෙස් තදංග වශයෙන් විස්කම්බන වශයෙන් හොඳින් යටපත් කරපු කෙනාට මේ උප්පන්න දෙක ලෙහෙසියෙන් උපදින්නේ නැහැ ආරම්භන අධිග්‍රහිත උප්පන්නේ උපදින්නෙත් නැහැ අවික්ඛම්බිත උප්පන්නේ කියන එක උපදින්නෙත් නැහැ හැබැයි එයාට උපදිනවා මොකද්ද අසම්මෝහ උප්පන්නේ උපදිනවා හොඳට විපස්සනා ඥාන දියුණු කරත් නමුත් මාර්ගඵල ලැබලා නැත්නම් එයාට උපදින්න පුළුවන් ඒ විදිහට මේ උප්පන්න කියන එකේ තින් මේ තේරුම් ගැනීමේ පහසුව සඳහා කෙලෙස් බෙදලා වටහා ගැනීමට කෙලෙස් හඳුනා ගැනීමේ පහසුව සඳහා මේ අටකතාචාර්යයන් වහන්සේලා ඒ විදිහට මේවා විස්තර විග්‍රහ කරලා තියෙනවා ඉතින් එතකොට මේ මේ උප්පන්න කියන මේ කතා තුනම එතන සඳහන් කරලා තියෙන්නේ මේ අනුසය සම්බන්ධ කරගෙන ඒ නිසා මේ මුලිනුත් කිව්වේ එකයි මේ අනුසය කියන එක අපි ඇති බව සලකාගෙන උත්සාහ කළ යුතුයි අනුසය ගෙවලා දාන්න මිසක් අනුසය කියන එක අපි කවදාවත් අත්දකින්න එකක් නෙවෙයි අනුසය තියෙනවා කියලා මම ප්‍රත්‍යක්ෂ කරගන්නේ මට ද්වේෂය එනවා නම් ලෝභය එනවා නම් දිට්ටි විචිකිච්ඡා ආදී දේවල් එනවා නම් මන් තුල අනුසය ඇත කියන අදහසට තීරණයට අපිට බය නැතුව එන්න පුළුවන්. ඒ ඔය ටික තමයි ටිකක් වැදගත් වශයෙන් තියෙන්නේ. මේකේ ඔය 268 වෙනි පිටුවේ තියෙනවා අර මම උදේ කතා කරපු මේ අර මෑණියෝ ආපු මේ දිට්ඨිමානී කියන එක පිළිබඳව ඒ මාන්නේ ඇතැම් උන්වහන්සේලා රහත් මේ මේ සෝවාන් ආදී මාර්ගඵලලාභීන්ටත් එනවා ඒක අර දිට්ඨිය වගේ විදිහට එන නිසා දිට්ඨිමාන කියන වචනයක් යොදලා තියෙනවා කියලා මේකේ මේ සඳහන් කරලා තියෙනවා ඒක බලා ගන්න ඔය ටික තමයි සාමාන්‍ය තියෙනවා ඒ තව මොන හරි නොතේරෙන තැන් තියෙනවද
කෙලෙස් සිතකින් අරමුණු කරොත් කර්ම වෙනවා. මේ කොහොමද පටන් ගන්නෙ? දැන් අපි කියමුකෝ අපිට හම්බෙන සත්පුද්ගලයයි සලකන රූපයක් ගත්තහම දැන් අපිට ඇත් හමුවට හමු වෙන්නේ ඇහත් රූපයක් චක්කු විඥානයක් නිසා ගැටීම නිසා අපිට ඒ ඇහ චක්කු විඥානයේ හම්බෙන වර්ණ සටහන් එතකොට ඒක ඒ රූපය හොද කුසල සිතකින් ඉපදිච්ච ප්‍රිය කෙනෙක් නම් අපි ඒකට කියනවා ඉෂ්ඨ අරමුණක් කියලා. එතකොට ඉෂ්ඨ ඒක කාටත් ඉෂ්ඨ අරමුණක්. එතකොට මේ ඉෂ්ඨ අරමුණ එයාට ආවේ මොකක් නිසාද? එහෙම අරමුණ දැක්කේ යා පෙර සංසාරේ කරපු කුසලයක විපාකයක් වශයෙන් තමයි මේ ඉෂ්ඨ අරමුණ ආවේ. ඒ වගේම ඒ අපි යම් කෙනෙකුට ඒ විදිහට ප්‍රිය වූ මනාප වූ අරමුණම ගැටෙනවා නම් ඒ කියන්නේ යාට ඒක කුසල විපාක වශයෙන් එන්නේ. ඒ නිසා තමයි කුසල විපාක චක්කු විඥානේ කුසල විපාක සෝත විඥාන ආදී වශයෙන් නම් කරන්නේ. අනිත් අරමුණු වෙනවා නම් එයා කරපු අකුසල් වලට තමයි මේ එන්නේ. ඒක සාමාන්‍ය උදාහරණයක් වශයෙන් කිව්වොත් රජ ගෙදරක ඉපදිච්ච කුඩා දරුවෙක් ඉපදිච්චිතවසේෙන්දන් කිරිමව්වරු බොහෝ දෙනෙක් එයාට උපස්ථාන කරන හොඳ යහන්වල තිරිහාන් ගබඩාවල හොඳ යහන්වල එයාට සෑම දෙයක් දකින්න තියෙන පරිසරයේ ඒ ඉන්න අය එයාට ලැබෙන සැප ඔක්කොම ප්‍රියමනාපු යහපත් දේවල්. එතකොට දැන් අර කතාවක් තියෙනනේ ඒ රජ ගෙදරම උපදිනවා පහත් කුලයක කෙනෙක්. එයා පැදුරු කඩමල්ලේ උපදිනවා. එයාට කායට ලැබෙන පහස, එයාට ලැබෙන ඒ ස්පර්ශයන්, එයාට ලැබෙන දේවල් මේ පංචායතන හා ඔක්කොම අනිෂ්ටයි. අරයට අරක ලැබුණේ කුසලේ නිසා. ඒ නිසා ඒ චක්කු විඥානේ, සෝත විඥාන ආදී ඇහෙන හඬ මේ ඔක්කොටම යාට කුසල විපාක කියලා කියන කුසල විපාක. අරයට අකුසල විපාක. දැන් මේක පෙර කර්මයක ලැබිච්ච එකක් අපි හැමෝටම. ඒවා සාමාන්‍ය අපි කාටත් ඔය දෙදේ තියෙනවා. සමහර අයට උපදින දවසේ ඉඳන් ඒ දෙමෝපියෝ බයිනවා, ගහනවා, බම්බොලම් තෝකී කියලා ඔහොම තමයි කුඩා දරුවන්ටත් කතා කරන්නේ. ඉතින් ඒ එයාගේ අකුසලේ එක. ඉතින් ඔය විදිහට මේ ඒ කුසල අකුසල භාවයන් අනුව මේ සත්‍යෝ ඔහොම අපිට පේන්න තියෙනවා. දැන් ඕක කෙනෙක් නතර කරන්න බෑ. නමුත් මේකේ නැවත අපිට කර්ම සකස් වෙන විදිහ කොහොමද වෙන්නේ? ඒකයි අපි නතර කරන්නේ. එතකොට ඒ සාමාන්‍ය දැන් මේ අනුසය කතාවක් එක්ක ගත්තොත් ඒ හැම කෙනාගේම ඉපදුණු ගමන්ම වුණත් මෙයාගේ දැන් පරිඋත්ථාන වෙන්න කෙලෙස් නැහැ. නමුත් අනුසය තැන්පත් වෙලා තියෙනවා. මෙයාට ඉෂ්ඨ අරමුණු අනිෂ්ඨ අරමුණු ආයතන මොහුකුරා ගියන් පස්සේ පැමිණෙනවා. අන්න ඒ පැමිණුනම් පස්සේ මෙයාගේ මේ අනුසයක් තියෙන නිසා, නොදන්නාකමක් තියෙන නිසා ඉෂ්ඨ අරමුණේ රාග වශයෙන් ඇලෙනවා, බැඳෙනවා. එතකොට ඒ අරමුණ මුලින්ම වරදවා ගැනීම කියන එක තමයි එතන තියෙන අවිද්‍යාව කියන එකනේ, නොදන්නාකම කියන එක. ඒ නිසා මුලින්ම මේ ප්‍රිය ඉෂ්ඨ වූ අරමුණේ ඇත්ත නොදන්නාකම. අර උපමාවන් ගන්නකොට මේ වර්ණ රූපයක් එහෙම නැත්නම් කුණුප කොටස් ටිකක් තමයි ඇහැට පේන්නේ. එහෙම පැන තැනක එයා ගන්නවා සත්වේ පුද්ගලයේ කියන අදහස ඇති කරගන්න. අන්නේ අදහස ඇති කරගත්තන් පස්සේ ඊට සම්බන්ධ වෙලා දැන් අදහස ඇති කරගෙන ඊට පස්සේ එන්නේ යාට මොනවද?
ඒ කැමැති අරමුණේ ඇලීම හෝ අකමැති අරමුණේ ගැටීම ඒවා පරිකප්ප ඉෂ්ඨ ආරම්භන අනිත්‍ය ආරම්භන වශයෙන් එනවා. ඔන්න දැන් එතකොට මෙයාගේ කෙලෙස් සකස් වෙනවා. කෙලෙස් ටික සකස් වෙනවා. දැන් මේ කෙලෙස් තවම කර්ම බවට පත් උනේ නැහැ. කෙලෙස් ටිකක් තියෙනවා. මේවා නැවත 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 ආසේවණය වෙන්න වෙන්න නැවත නැවත පුහුණු වෙන්න කර්ම බවට පත් වෙනවා. දැන් එතකොට විපාකේ නිසා කර්මය සකස් වෙනවා. විපාකේ නිසා කෙලෙස්, කෙලෙස් නිසා කර්ම. ඒ කර්ම නිසා තමයි දැන් අනාගතේ එයාට උප්පත්තිය සැකසෙන්නේ. ඒ නිසා තමයි අර අර විෂයාකාරයෙන් පෙන්වන්නේ පටිසම්භිදාම කියන්නේ අතීත හේතු නිසා වර්තමාන ඵල ටිකක් ඇති වෙනවා. වර්තමාන ඵලය ගැන තමයි දැන් අපි මේ කතා කරේ. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, විපාක අවස්ථා. ඕක පිරිසුදු අවස්ථාවක්. ඒක අපි කාටත් අත්දකින්න වෙන අවස්ථාවක්. විපස්සනාවෙන් අල්ලගන්න කියන්නේත් ඔතන. ඒ හේතුව ඔය සිත් වලින් විතරයි පිරිසුදු පරමාර්ථ ධර්මිය අරමුණු කරන්නේ. ඒ නිසා ඔය හිත් විපස්සනාවට ගන්න කියලා කියනවා. කෙලෙස් වශයෙන් මුලා වශයෙන් ගත්ත හිත් විපස්සනා කරාට වැඩක් නෑ. ඒවා දුරු කරන්න තියෙන දේවල්. පිරිසිඳ දකින්න තියෙන දේවල් මේ විපාක ටිකේ තියෙන දේවල්. ඒ කියන්නේ අවබෝධ කරගන්න. අරවා අයින් කරලම දාන්න ඕන දේවල්. ඒ වගේ මේ අපිට ගන්න වඩන්න පිරිසිඳ දකින්න මොනවත් නෑ. අපි දකිය යුතුයි අභිඥාව. ඉතින් ඒ විදිහට මේ මේ විපාකය නිසා කර්මය සකස් වෙලා කෙලෙස්, කෙලෙස් නිසා කර්ම සකස් වෙලා නැවත භවය සකස් වෙනවා. එතකොට අපි මේ එක ජීවිතයක ඔය විදිහට සකස් වෙනකොට ඕක දැන් මම ඔය මුලින් අර දේශනා වශයෙන් කරනකොට කරන්න හිටියේ. නමුත් මේක දැන් ආවින්දා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍රයේ ඕනෝක ලස්සනට පෙන්වන දෙයක්. මදුපිණ්ඩික සූත්‍රයේ ඒ සූත්‍රයම ගන්න ඇතුව මීට අදාළ කොටස මේ ගත්තොත් එතන පෙන්නනවා චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා තං වේදේතං තං සංජානාති තං සංජානාති තං විතක්කෝති තං විතක්කෝති යම් ප්‍රපංචේති යම් ප්‍රපංචේති අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු කියලා ඔන්න ඔය විදියට මේ මුල් අවස්ථාව ප්‍රපංච කියන මේ කෙලෙස් ඇති වෙන්නේ කොහොමද කියන එක පෙන්නනවා. ඒ කියන්නේ මුලින්ම අපිට පෙර කර්මය නිසා දුක තමයි හැඳුනේ. දුක මේ දුක කියන එක සමුදය බවට පත් වෙන්නේ කොහොමද කියන දුකයි සමුදය, දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය මේ දෙක වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ අපි තුල මේ උප්පත්තියෙන්ම මේ ප්‍රබාතරෝ පිරිසුදු හිත කෙලෙසෙන්නේ කොහොමද? කෙලෙසිලා විනාශ වෙන්නේ කොහොමද කියන එකයි ඔය පෙන්නන්නේ. එතන කියනවා දැන් සාමාන්‍ය හැමෝටම චක්කුස්මින් සති, රූපේ සති, චක්කු විඥානේ සති. ඇහැ ඇති කල්ලි, රූපේ ඇති කල්ලි, චක්කු විඥානේ ඇති කල්ලි, තානමේතං විජ්ජති පස්සු. මේ තුන ඇති කල්ලි ස්පර්ශය කියන කාරණාව කාටත් වෙනවා. ස්පර්ශේ වුණොත් ඇහැ තිබුණොත් රූප තියෙනවනම් විඥානයක් තියෙනවනම් ස්පර්ශයක් වෙනවනම් ඒ අරඹයා වේදනාව, සැප දුක් වේදනාව උපදිනවා. තං වේදේතං තං සංජානති යමක් විඳිනවා නම් ඒකමයි හඳුනන්නේ. හඳුනනවා කියන එක දැන් අපි මේ අරමුණු වෙන් කරලා ගන්න බව, හඳුනා ගන්න බව. දැන් ඔන්න ඔය ටික මේ චක්කු විඥාන වූ විපාක සිතේ තියෙන ටික. දැන් යන් සංජානාති තං විතක්කෝති කියනකොට විතක්කය කියන එක කවදාවත් මේ චක්කු විඥාන වල යෙදෙන්නේ නැහැ. විතක්ක චෛතසිකේ දෙන්නේ නැහැ. ඒ නිසා ඔය එකට පෙන්නුවාට උතන විපාක ටික උතනින් ඉවරයි. ඒ කියන්නේ අපිට යමක් පේනවා කියන අවස්ථාව අපිට මේ කෝපයක් පේනවා, ඔරලෝසුව පේනවා කියන එක නෙවෙයි. ඊට ඉස්සරලා මුල් අවස්ථාවක් තියෙනවා. අපි ඔරලෝසුව කියලා ගන්න ඉස්සරලා මේ වර්ණ සටහන පේනවා. අන්නේ ආදාස. ඒක ඒ පේන අවස්ථාවයි චක්කු විඥාන අවස්ථාව කියලා කියන්නේ. අන්නේ මේ අවස්ථාව ආවහම ඊට පස්සේ ඒකට ඒ දැන් හඳුනපු දෙයට විතර්ක කරනවා. තමන්ගේ තියෙන දේවල් වලින් ඇතුළතින් විතර්ක කරනවා.
ඒ සටහන හැදේ අතීත දේවල් වලට ගැට ගහලා වේවිදෙන් අපි විතර්ක කරලා ප්‍රපංච ඇති කරගන්නවා. දැන් අර වර්ණ සටහන හම්බුනේ හම්බෙනකොට මේ අවිත අපි කියමුකෝ තව ටිකක් ඕලාරික් කරලා කිව්වොත් ඈතින් යම් චිත්‍රයක් පේනවා අපිට. අපි බලාගෙන ඉන්න හොයන්න බෑ කවුද කියලා. ඒක අපි තීරණයක් ගන්නෙ නෑ. ටික ටික ලං වෙනකොට හවලානි කියලා අපිම ගැට ගහලා ගන්නවා. තිරිපාලනි ගුණපාලනි කියලා. එහෙම අපි ගැට ගහලා ගන්නවා. ඒ වගේ ඒ ගන්නෙ මෙහෙ විතර්ක කරලා. එකපාරම ගන්න තරම් තොරතුරු නෑ. හැබැයි මේක හොඳට පුරුදු වුණොත් පුරුදුනොත් මේ විතර්ක කරනවා කියන ගතියද පේන්නේ. වේගෙන් මේක අපේ ඒවා තමයි ආශ්‍රව කියලා කියන්නේ. අපි මුලින් මුලින් මොනවහරි දෙයක් අපි වැඩක් කරනකොට අමාරුවෙන් හිමීට පුරුදුනාට පස්සේ ඒක යාට මේ එහෙම ගානක් නැහැ. සමහර විට වෙන වැඩක් කර කර පවල ඒක ගන්නවා. ඒ විදිහකක් තමයි දැන් තියෙන්නේ. ඉතින් අන්න ඔය විදිහට මුලින් හම්බෙන සුද්ධ රූපයට ඒකේ ඇත්ත නොදන්නාකම නිසා කුණුප කොටස් ටිකක් හැටියට හෝ ධාතු හැටියට හෝ වර්ණ සතහනක් හැටියට හෝ බලා ගන්න බැරි වෙච්ච නිසා එයා ඒක ගන්නවා ප්‍රපංච විදිහට. සත්ව පුද්ගල භාවයෙන් ගන්නවා. කෙනෙක් පුද්ගලයේ කියන විදිහට ගන්නවා. අන්න දැන් ප්‍රපංච ඇති වුණා. ඉතින් ඒ විදිහට තමයි මේ අතීත අනාගත වර්තමාන කියලා අතීතයේ දැකපු රූප කෙරෙහි අනාගතයේ දකින රූප කෙරෙහි දැන් දකින රූප කෙරෙහි වර්ණ රූපයේ කෙරෙහි මේ ප්‍රපංච ඇති කරනවා. තුන් කාලෙම මෙයා මේ අතීතයේ දැක්කේත් වර්ණ රූප අනාගතයේ දකින්නෙත් වර්ණයක් දැන් දකින්නෙත් වර්ණයක්. නමුත් තුන් කාලෙම මෙයා යටපත් වෙලා ඉන්නවා ප්‍රපංචවල. ඉතින් ඕන ඔය විදිහට තමයි මේ අපිට ප්‍රපංච දුක සමුදය කියන එක අපි වචන කිව්වට දැන් අපේ ජීවිතේ මේ අම්මලා තාත්තලා ගෙවල් දොරවල් ඊට කඩන් යාන වාහන කියන ඔන්න ඔය తත්වේ ඇති වෙලා මේ සම්මුති පඤ්ඤාත්. ඕක තමයි දැන් මේ ප්‍රපංච කියලා හඳුන්වන්නේ මුලා වෙලා කියලා කියන ඔය తත්වේ. ඉතින් අන්න ඔහොම තියෙන එක දැන් ඔන්න ඔය සිද්ධියමයි අර පරයායෙන් කිව්වේ විපාක ටික තිබුණා. ඒකට කෙලෙස් ඇති වුණා. කෙලෙස් අවස්ථාව තමයි මේ සත්පුද්ගල බවින් ගන්න එක. ඊට පස්සේ මේකට ප්‍රපංච අවස්ථාව දැකීව ගන්නවා. ඒක මම මගේ ආත්මය කියලා ගන්නකොට අන්න කර්ම බවට පත් වෙනවා. කර්ම බවට පත් වෙනවා. දැන් ඊට පස්සේ මෙයාට විපාක සකස් වෙනවා. ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. හැබැයි නවත්තන්න පුළුවන් මේ නිත්‍ය වශයෙන් ගත්ත අරමුණ යා බලලා මේකේ ඇත්ත දැකලා අනිත්‍ය වශයෙන් ගත්තොත් ඒ කර්මද නවතිනවා, මත්යේ උපදින විපාකද නවතිනවා, ඒකේ උපදින කෙලෙස්ද නවතිනවා. ඒක සත්‍යයක්. ඉතින් මොකද මේ ඒ කෙලෙස් කර්ම විපාක සියල්ල ආවේ යමක් පදනම් වෙලා. ඒ අර ඊයර උපමා වලින් පෙන්නේ ගෙදරක මුදුන් යටලිය මුදුන් ලිය බිඳුනොත් ඒ අනුව ගියපු පරාල ඔක්කොම බිඳිලා යනවා. ඒ හේතුව මුදුන් ලී අනුව ගිහිල්ලා ඔක්කොම පරාල ටික. ඒ වගේ තමයි මේ නිත්‍යයි ආත්මයි සැපයි කියන මේ දුස්ත්‍ය අනුව ගිහිල්ලා මේ සියලු කෙලෙස් කර්ම මැත්තේ උපදින ප්‍රතිසන්ද විපාක කියන ඔක්කොම දුස්ත්‍ය අනුව ගිහිල්ලා. ඒ නිසා මේ අදහස අයින් කරන්න විතරයි තියෙන්නේ. අයින් කරොත් අර සියල්ල බිඳිලා යනවා. ඉතින් ඒ කතාව තමයි මේ කිව්වේ. ඉතින් ඒ නිසා අපිට අපි තුල නොදන්නාකම නිසා ධර්මයේ නොදන්නාකම නිසා යම් කෙලෙස් කර්ම ටිකක් සිදු වුණා නම් ඒවා නැති කරන්න පුළුවන්. මත්යේ විපාක නොදෙන විදියට. හැබැයි පුරාණයේ අපි කරපු කර්ම ටිකක් තියෙනවා. මේ ජීවිතෙත් මේ විපාක සම්පතියක් තියෙනවා නම් පුරාණයේ කරපු කර්ම මේ ජීවිතය ඇතුළතදී එළඹ සිටින්න උනොත් ඒක නවත්තන්න බෑ විපස්සනා. ඒක අපි හොඳට දැනගන්න ඕනේ. මේක නොදන්නාකම නිසා ඇතැම් අය ධර්මයේ දිලෙදිලා එයාට අනිත්‍ය දේවල් වෙනකොට එයා පස්සට යනවා. මං මෙච්චර දේවල් කරත් මට මෙහෙම වෙනවා. ඇයි මටම වෙන්නේ කියලා නේද? ඒ මේ කර්මීය විපාකේ නොදන්නා. ඔව් ඒක බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් ඒක වළක්වන්න බෑ. හැබැයි ඒකෙන් අසුතවත් කෙනා මොකද කරන්නේ? පුරාණ කර්මය නිසා දැන් විපාක දෙනකොට ඒ විපාකයට අලුත් කර්ම කරනවා. ඒකයි වෙන්නේ. දැන් සමහර කෙනෙකුට ඉන්නවා නිතර නිතර බයිනවා. එයාට බැනුම් අහන්න වෙන. ඇයි? ගිය ජීවිතවල පරුස වදන කියලා.
එනිසා එයාට බැනුම් අහන්න වෙනවා. ඔව්. දැන් එයා බැනුම් අහන්න අහන්න තව තුතෙනවනේ. නැවත නැවත බනිනවනම් මොකද වෙන්නේ? ඒ විපාකේ නැවත කර්ම බවට සකස් වෙනවා. ඕකමයි දසර වෙන්නේ. විපාකේ නිසා කර්මයේ කර්මයේ නිසා විපාක. අතන දැනගත්ත නම් අපිට මේ නිමුනේ විපාක. ඒක තමයි. ඒ ඔය කර්ම විපාක කියන එකක් තමයි මේ මුළු තුන් භවයේ තුන්ම තියෙන්නේ කියලා කිව්වත් තමන්න. ඕක මේ තුන් භවයේම පද දෙකකින් කිව්වා. ඒක සාසනෙම උතනින් කියන්න පුළුවන්. කර්මය හා විපාක කියලා. කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකත ධම්මා කියලා කියන්නේ. අව්‍යාකත කියලා කියන්නේ විපාක ටික කුසල ධම්ම අකුසල ධර්ම කිව්වම කර්ම ටික ඒ විදිහට ඉතින් ඒ නිසා ඒකේ වටිනාම දේ තමයි හැබැයි එයාට පුළුවන් මේ විපස්සනා කරලා අද මේ ධර්මයේ යෙදුනොත් අනාගතයේදී මේ දැන් කරපු කර්ම වල විපාක නවත්ත ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි එයාට පුළුවන්කම තියනවා ඊළඟ ප්‍රතිසන්දියත් එයාට ස්ථිර කරගන්න. එහෙම හැකියාවක් තමන්ගේ හිත දියුණු කරගෙන හිත සතිය සිහිය නුවණ දියුණු කරගෙන පුළුවන්කම තියෙනවා. ඒකේ හැකියාව අවස්ථාව ලාභය අපි හැමෝටම තියෙනවා. ඒ නිසා තමයි අපි ඒ කියන්නේ මේ සිහිය නුවණ හොඳට මේ දියුණු කරගන්න. මේ හිතේ චපල බව ස්වභාවය දැකලා. ඉතින් ඒ නිසා ඒක අපිට පැහැදිලි එහෙම කතා කරේ ඒකයි මේ අරමුණ දිහා අපි යම් ආකාරයකට බැලුවොත් ඒකේ රාග දේශමෝ වෙන්නේ නැහැ ඒකේ කර්ම සකස් වෙන්නේ නැහැ ප්‍රතිසන්දි මොහොතේත් ඒක යාට ඒ විදිහටම ලැබෙනවා අව්‍යාකත කියලා කියන්නේ කුසල් වත්යෙන් හෝ අකුසල් වත්යෙන් නොකියන ලද කියන එතකොට අව්‍යාකත කියනකොට විපාක අව්‍යාකත ක්‍රියා අව්‍යාකත කියලා ගොඩක් දිග මාතෘකාවක්. එතකොට මේ විපාක කියන කොටසට තමයි අව්‍යාකත කියලා. විපාකයේ කර්ම නැහැනේ. විපාකයේ කර්ම නැහැ. කර්මීය විපාකත් නැහැ. මේ කර්මීය විපාකත් නැහැ. එතකොට මේ විපාක වලින් කවදාවත් දැන් අපිට විපාක ටික පැමිණියාට තමන්ගේ අවිද්‍යාව තිබුණොත් ඒක කර්ම බවට හදා ගන්නවා මිසක් විපාකයෙන් කර්ම එන්නේ නැහැ. ඒ හින්දා තමයි ඒ කියුවේ ඒ විපාකය අවිද්‍යාව නිසා නැවත එයා අයෝනිසෝ මනසිකාරයෙන් හදා. ඒ නිසා එයාට කොච්චර මේ අනිත් අරමුණු, ඉෂ්ඨ අරමුණු හම්බුණත් ඒවා විපාක. රහතන් වහන්සේටත් එහෙම ඉෂ්ඨ විපාක, අනිෂ්ඨ විපාක එනවා. හැබැයි විපාකයෙන් අවසන් වෙනවා. කුසල ධර්මයෝ කියන කොට කර්ම කුසල ධර්ම කුසල කර්ම කුසල විපාක නෙවෙයි මේ කියන්නේ කුසල ධර්ම කුසල ධර්ම කුසල විපාක කියන එක ඒක කර්ම නෙවෙයි. ඒක ගැන තමයි කිව්වේ කුසල විපාක අකුසල විපාක කියලා කිව්වෙත් ඔය විපාක තියෙන එකටම තමයි. ඒ කුසල ධර්ම තියෙනවා ඉතින් කර්ම වෙන කර්මක් ක්ෂය පිණිස පවතින කුසල ධර්ම තියෙනවා.